ආයුබෝවන් ආදරෙන් පිළිගන්නවා ෆයින් ඇන් ටේස්ටි YouTube channel එකට. ඉතින් අද අපි බලමු කොහොමද ජූස් වලින් අමුද්‍රව්‍ය දෙකකින් ගමි කැන්ඩිස් හදාගන්නේ කියලා. ඉතින් පොඩිත්ත ඉතා හරි ආසාවෙන් කන දෙයක් තමයි ගමි කැන්ඩිස් කියන්නේ. ඉතින් මේ වගේ ජෙලි කැන්ඩිස් වලට පොඩිත්ත හරිම ආසයි. ඉතින් අපි අද බලමු කොහොමද අමුද්‍රව්‍ය දෙකකින් මේ ජෙලි කැන්ඩි එක හදාගන්නේ කියලා. අපිට අවශ්‍ය ද්‍රව්‍ය මම වීඩියෝ එකේ සඳහන් කරලා තිනවා. ආට පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරලා අවශ්‍ය ද්‍රව්‍ය සටහන් කරගන්න. ඉතින් අපි බලමු මුලින්ම මේ ජෙලි කියුබ්ස් හදාගන්නේ කොහොමද කියලා. ඔය කැමති රසයට කැමති පාටට මේ රසවත් ජෙලි කියුබ්ස් හදාගන්න පුළුවන්. ඒ වගේම ගමි බෑ හරි කුමන හෝ හැඩයක පොඩි මෝල්ඩ් තියනා නම් මේ මෝල්ඩ් එකට දාලා ගමි ජෙලෝ හරි කැමති හැඩය හරි හදාගෙන උපන්දින සාදවලට යොදා ගන්න පුළුවන් පොඩිත්තන්ගේ. ඉතින් අද මම හදන්නේ පැෂන් ජූස් සහ දෙහි ජූස් වලින්. ඉතින් මම මේ දෙහි ජූස් වලට ෆුඩ් කලරින් යොදා ගන්නවා රතු පාටින්. ඔයා කැමති විදියට වර්ණ එකතු කරගන්න පුළුවන්. මේ ජූස් හදද්දී ඔයාට අවශ්‍ය තරමට සීනි රස එකතු කරගන්නත් පුළුවන්. ඒ වගේ මම මේ පැෂන් ජූස් එක කහපාටින් තියෙන නිසා කහපාටින් ජෙලි හදන්න කොටසක් තියලා ඉතුරු කොටසට කොළපැහැති ෆුඩ් කලරින් ටිකක් දමා ගන්නවා. ඔයාට පුළුවන් කැමති වර්ණයක් රස අණු එකතු කරගන්න. ඔයාට පුළුවන් දෙහි ජූස් වලින් කොටසකට කොළපැහැ එකතු කරගන්න උනත් මොකද දෙහි කොළයි සමානව යන නිසා. මේ තියෙන අපි හදාගත් ජූස් ටික දැන් මම භාජනයක් ලිපමත තියලා කොළපාට වර්ණය දමපු පැෂන් ජූස් ටික දමා ගන්නවා. මේ ජූස් ටික අඩු ගින්දරේ හොඳින් නටව ගන්න ඕනේ. දැන් මම මේ ජූස් ටිකටම ජෙලටින් ටිකක් එකතු කර ගන්නවා. කෝප භාවිත ජෙලටින් මේසෙන්ද එකක් දා ගන්න ඕනේ. ඉතින් ජෙලටින් එකතු කළාට පස්සේ මේ විදිහට ජූස් ටික හොඳින් නටව ගන්න ඕනේ. ඊළඟට මම මේ ජෙලි මිශ්‍රණය සෙට් කරන්න පුළුවන් භාජන වලට දමා ගන්නවා. අයිස් කියුබ්ස් දාන භාජන වලට උනත් අපිට දාලා සෙට් කරගන්න පුළුවන්. ඊළඟට රතු පාට ජූස් එක මම නැවත ලිපේ තියලා ජෙලටින් දාලා රත් කරගන්නවා කලින් වගේම. ඒකත් හොඳින් නටන විට ලිපෙන් බා ගන්න ඕනේ. මේ වගේ විවිධ හැඩේ කටස් උනත් මේ සඳහා යොදා ගන්න. මේ වගේ මේ කටස් යොදා ගන්න ඕන ඔයාලා මේ විදිහට ජෙලි මිශ්‍රණය දාන්න කලින් කටස් ටික හදා ගන්න ඕනේ. මොකද මෙහි දෙපැත්තම ඕපන් වෙලා තියෙන්නේ. ඒ නිසා එක පැත්තක් අපි කවර් කරගන්න ඕනේ. මම මේ විදිහට ට්‍රේ එකක් මත කට එක තියලා ක්ලින් රැප් එකකින් පතුල හොඳින් ආවරණය කරගන්නවා. යටින් ජෙලි මිශ්‍රණය ගලා නොයන ලෙස තමයි අපි ක්ලින් රැප් එක කවර් කරගන්න ඕනේ. පසු අපේ මිශ්‍රණය මේට දාලා විනාඩි 20ක් ශීතකරණයේ අපි තියාගන්න ඕනේ. මම ice cube ට්‍රේ එකටත් දාලා මේ විදිහට මිශ්‍රණය විනාඩි 30ක් ශීතකරණයේ තියෙනවා. මේ විදිහටම හදාගත් කහපාට පැෂන් ජූස් මිශ්‍රණය මම මෝල්ඩ් වලට දමා ගන්නවා. ඔයාගේ ගමි බෑ සිලිකන් මෝල්ඩ් හරි කුමන හෝ කුඩා සිලිකන් මෝල්ඩ් තියෙනවා නම් මේ විදිහට දාලා ශීතකරණයේ තියන්න පුළුවන්. මට ගමි බෑ මෝල්ඩ් එක ලබා ගන්න බැරි වුණා අපේ රටේ මේ ඇතුළත තියෙන වසංගත තත්ත්වය නිසා. ඉතින් ඔයාගේ ඒ ගමි බෑ මෝල්ඩ් එකක් තියෙනවා නම් මේ විදිහට මිශ්‍රණය හදලා මෝල්ඩ් එකට දාලා ශීතකරණයේ විනාඩි 20ක් තියලා ගන්න. මෙතන ක්ලින් රැප් වලින් කවර් කරපු කටස් වලින් හදාගත්ත ජෙලි ටික විනාඩි 20කට පස්සේ මම මේ ලොකු කොටුව කැවලි කරගන්නවා කුඩා කැවලි වලට. මේ බලන ජෙලි කේබ්ස් ටික ඉතා හොඳින් සවි වෙලා තියෙනවා. අපිට
පුළුවන් මේ වගේ සීනි කැටයට වරලා ජුජුප්ස් වගේ හදා ගන්න. මේ තියෙන අමුද්‍රව්‍ය දෙකෙන් ජූස් වලින් හදාගත් අපේ ජෙලි කියුබ්ස් ටික. ඉතින් නොවටත් පුළුවන් මේ වගේ රසවත් එක්මනින් ජෙලි හෝ ජෙලි කියුබ්ස් හෝ ගමි බෙයස් හදලා පොඩ්ඩක් සතුටු කරන්න. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. අලහමටම සුබ දවසක්. ආයුබෝවන්.